අයිබෝන් ආමේකතලයි නෙස්සගික් ස්කෝල් යුටියුබ් channel එකෙන් ගෙන සී ප්‍රෝග්‍රෑමින් ලෙසන් සීරීස් එකේ නවවෙනි වීඩියෝ එකත් එක්ක අටවෙනි ලෙසන් එකේදී කතා කරා මතක ඇති කොහොමද අපි string එකක් save කරගන්නේ විශේෂම string කියලා data type එකක් ගැන අපි කතා කරා ඒ වගේම විශේෂම කතා කරා පහුගිය කාලේ අපි කරපු දේවල් පොඩි recap එකක් වගේ ඉතින් නවවෙනි ලෙසන් එකේදී අපි කතා කරන සූදානම් ඉන්නේ මෙතනින් එහාට ගිහිල්ලා තව අපි ඉගෙනගත් දේවල් වලින් ප්‍රයෝජන ටිකක් අරගන්න යන්නේ අපිට මොනවද print කරගන්න අවශ්‍ය නැහැ අපිට පුළුවන් සරලම් printf කෙනෙක් use කරන්න ඒ වගේම මෙතන අපිට පුළුවන් උදාහරණයක් විදිහට මම ඕන ප්ලේස් හෝල්ඩර් මේ දිලි යූස් කරලා ඔය වගේ ටයිප් කරලා මම මේක රන් කරන්න මේක රන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තිත එක මම දාන්න ඕනේ මේක රන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට හෙලෝ කියලා print වෙනවා ඉතින් අපි බැලුවොත් මම කලිනුත් මේක ගැන කතා කරා මම මේ විදිහට හෙලෝ කියලා print කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් හෙලෝ කියලා output එක පෙන්වනවා හැබැයි මම මේ විදිහට මොකක් හරි ඉලක්කමක් වගේ print කරන්න ගියොත් මේව රන් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට error එකක් එනවා ඒ ඇයි කියන එක ගැන අපි කලින් lessons වල කතා කරා. ඉතින් අපිට ඒක print කරන්න ඕන නම් අපිට මෙන්න මේ විදිහට දෙක කියලා දාලා string එකක් විදිහට අපිට මේක පිටපත් කරන්න හැකියාව තියෙනවා. ඒ හැර අපිට numbers ඒ විදිහට print කරන්න බෑ. ඒකට හේතුව මොකක්ද කියන එක මම කලින් video එකේ ඉස්සරදී කතා කරා. අපිට මේ විදිහට print කරන්න අවශ්‍ය නම් අපිට කරන්න තියෙන්නේ print කියලා පාවිච්චි කරලා උදෘත ඇතුළ මේ වගේ අපි percentage t එක පාවිච්චි කරන integer එකක් වගේ නම් කරලා අපිට මෙතනින් දෙක වගේ දාලා මේ විදිහට උදෘත අතීතකමයි පාවිච්චි කරලා මේ විදිහට අපිට print කරගන්න හැකියාව තියෙනවා. සමාවෙන්න printf. මේ විදිහට අපිට print කරගන්න පුළුවන් දෙක කියන එක. හරි. මේක අපි කතා කරපු දේවල්. හරි. අපිට දැන් මෙතනින් එහාට තව වැඩ කරගන්න ඕනේ නම් මොන වගේ දේවල්ද? දැන් උදාහරණයක් විදිහට අතර මෙතන අපිට මේ විදිහට print කරන්න අපි දන්න අපිට ඕන variable එකක් අරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම අරගන්නම් int x = 2 කියලා වගේ. මට ඕන නම් මෙතන x කියන එක දාලා මට ඕන නම් මේක print කරගන්න පුළුවන්. ඒත් 2 කියන එක output එකක් විදිහට පෙන්වනවා. මෙතන ඉවර නැහැ මට ඕන අපල x ගුණ කරන්න ඕනේ දෙකෙන් මෙන්න මේ වගේ එකක් මම මේක රන් කරනවා දැන් මොකද වෙන්නේ කියලා බලන්න 4 කියලා අපිට පෙන්වනවා එතකොට තේරුම් ගන්න ඕනේ දේ තමයි මෙතන මොන විදිහකට ප්ලේස් හෝල්ඩ් එකක් තිබුණත් එහෙම නැත්නම් මෙතන අපි d කියලා percentage mark d කියලා දාලා තියෙන්දි මෙන්න මෙතන තියෙන දේ මොකද්ද මෙතන තියෙන වැලියු එක මොකද්ද මේක කමා එකකින් සෙපරේට් වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා උදාහරණයක් විදිහට මම මෙතන d කියලා දාලා ආයෙ මට තායි මෙතන percentage d වගේ ඔන්න වගේ දෙයක් දාන්න පුළුවන් මට මෙතනදී ඕන නම් පුළුවන් මේක කමාකින් දාලා ix කියලා වගේ දාන්න. දැන් මම මේක රන් කරලා තෝකලා බලා ගන්න පුළුවන්. 4 සහ 2 කියන දෙක වැටෙනවා. මොකද මේක එක කොටසක්. මේක තමයි පළවෙනි percentage d එකට යන්නේ. ඒ වගේ මේක තමයි දෙවෙනි percentage t එකට යන්නේ. ඒක නිසා තමයි 4 සහ 2 විදිහට මේ විතර පෙන්වන්නේ. දැන් හිතන්න මෙතනදී එහාට ගියාට පස්සේ අපිට තවත් ඇත්තටම ගොඩක් දේවල් මේක පාවිච්චි කරලා කරන්න පුළුවන්. අපිට ඕන මොන හරි මම කර කලින් පෙන්වපු විදිහට ගණිත කර්ම මොන හරි දෙයක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට x ධන 7 3 වගේ එකක් අපි ගමු. මේ වගේ එකක් මම මේක රන් කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් 5 කියලා මෙතන පෙන්වනවා මේ විදිහටම ඔයගොල්ලෝ මගෙත් එක්ක කලින් මගේ lesson series follow කරලා තියෙනවා ඔයගොල්ලෝ දන්න එක එක methods එහෙම නැත්නම් functions තියෙනවා අපිට පාවිච්චි කරවලා math functions එක කියේවා මේ වගේ ප්‍රසිද්ධම එකක් තමයි power කියන්නේ දැන් හිතන්න උදාහරණයක් විදිහට 4 3 වෙනි බලය වගේ ඕනි කියලා 4 3 වෙනි බලය කියන්නේ 4 4 16 16 32 64 64 කියන උත්තරේ ඉන්නවනේ එතකොට මම පාවිච්චි කරනවා POW කියන එක වරහන් ඇතුලේ 4 3 වෙනි බලය මෙන්න මේ වගේ ටයිප් එකකට මට මේක ලියන්න පුළුවන්. මෙතනදී ඔයාලට පේනවා ඇති පොඩි error එකක් එනවා. මේකට හේතුව තමයි අපිට මේකට specify කරන්න ඕනේ double වලින් power කියන එක use කරද්දී. ඒ නිසා මම මෙතන ඒ කියන්නේ double නැත්තම් float වලින් මම මෙතන f කියන එක use කරනවා. ඉතින් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති මේ double strings වලට එහෙම නැත්තම් integers වලටයි මම d එක පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ මීට වඩා ගොඩක් දේවල් තියෙනවා. example එකක් විදිහට අපි octal වලින් යද්දී o hexadecimal වලින් යද්දී ඒ කියන්නේ integers වල x අකුර use කරා. මේ වගේ ගොඩක් දේවල් ඉස්සරහට use කරන දේවල් තියෙනවා සෑහෙන. නමුත් අපිට මෙතනදී එච්චර සංකීර්ණ දේවල් වලට යන්න ඕනේ නැහැ. ඒක f එකක් පාවිච්චි කරන දශම සංඛ්‍යාවකට ගොඩක් කරලා ඒක නිසා අපි මේක රන් කරලා උඩ බලා ගන්න පුළුවන් උත්තරේ දශම වලින් ලැබෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මම 2 3 කියන එක පාවිච්චි කරේ උදාහරණයක් විදිහට මට 4 3 වගේ ඕනේ නම් මට මෙන්න මේ විදිහට 64 කියලා උත්තරේ අරගන්න පුළුවන්. ඉතින් මට මේ විදිහට පුළුවන් මැත් තොල තියෙන එක එක ෆන්ක්ෂන්ස් යූස් කරා උදාහරණයක් විදිහට මට ස්කවර් රූට් එක ඕනනම් sqrt කෙනෙක් යූස් කරන්න පුළුවන් සහ මට අවශ්‍ය කරන්නේ 64 ස්කවර් රූට් එක බලා ගන්න නම් මම මේක රන් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් උත්තරේ විදිහට 8යි කියලා පෙන්වනවා ඉතින් මෙන්න මේ විදිහට අපිට යූස් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා අපිට පුළුවන් C programming math functions වගේ කියලා Google search කරන්න එතකොට අපිට ගොඩක් මේ වගේ දේවල් බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ ceil කියන එක මේක අපි නම් එක රවුන්ඩ් අප් කරන්න වගේ යූස් කරන උදාහරණයක් විදිහට අපි ඒක try කරලා බලමු මට පුළුවන් මෙතන c කියන එක යූස් කරන්න ඒ වගේ මෙතන මන් දෙනවා අපි හිතමු 8.5
නවය වගේ එකක් මම මේක රන් කරනවා ඔයගලට බලා ගන්න පුළුවන් උත්තරේ 9 කියලා එනවා 8.9 කියන එක මම උදාහරණයක් විදිහට 8.4 වගේ අදා රන් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් උත්තරේ විදිහට ඒත් 9 කෙනෙක්ට එනවා මොකද මේකට හේතුව තමයි සීල් කෙනෙක්ගේ සම්පූර්ණ රවුන්ඩ් අප් වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් සම්පූර්ණයෙන් වැටීම කියන එක නෙමෙයි වෙන්නේ මේකෙ වෙන්නේ ඊළඟ තියෙන පූර්ණ සංඛ්‍යාවට එහෙම නැත්නම් නිකිලයට වැටෙන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ ඉතින් මේකම අපිට තව බලාගෙන ඉන්න පුළුවන් පල්හැට යද්දී රවුන්ඩ් ඔප්ෂන්ස් බලා ගන්න පුළුවන් ඒවි ඉතින් ඔයගලට පේනවා මෙතන කීපයක් විතර विश्वास අපිට 28.0 ඉතින් මම මෙතන සීල් කෙනෙක් යූස් කරත් ඔයගොල්ලෝ දැක්කා මොකද උනේ කියලා 8.4ටත් ආවේ 9 කියලා මොකද ඊළඟ ධන පූර්ණ සංඛ්‍යාවට ධන නෙමෙයි සමා වෙන ඊළඟට තියෙන පූර්ණ සංඛ්‍යාවට වැටෙන නිසා පවෙක් ගැන අපි කතා කරා ඒ වගේ ඇබ්සලූට් නම්බර් එක ගැන කතා කරන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට මම ABS කෙනෙක් යූස් කරනවා මෙතන ABS මම වරහන් ඇතුලේ පාවිච්චි කරනවා ඍණ 10 වගේ එකක් මම මේක රන් කරත් ඔයාලා බලා ගන්න පුළුවන් मेके रिसल्ट के विदिरा मम इतना मंगितने इंटीजर्लिंग स्पेसिफाई करना होने के निसा मम डी के निके यूज करना මෙතන අපිට බලා ගන්න පුළුවන් 10 කියන එක අවුට්පුට් එකක් එනවා ඍණ කියන එක නැතුව මොකද ඇබ්සලූට් වැලියු එක තමයි අර මැත්ස් වලදී අර ඉරි කැලි දෙකක් මැද්ද අපි ටයිප් කරන්නේ මෙන්න මේ වගේ හරියට අපි මෙන්න මේ වගේ එකක් ටයිප් කරා වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ ඇබ්සලූට් වැලියු එක තමයි මෙතන අරගන්නේ ඕගල් මතකයි අපි සීල් කියන කතා කරා ඒ වගේ ෆ්ලෝ කියන එක තියෙනවා ෆ්ලෝ කියන එකදී වෙන්නේ අර මේක ලේසි අර සීලින් කියන්නේ සීලිම කියන එකනේ ඒ වගේ ෆ්ලෝ කියන පල්ලෙහා කියන එකනේ ඕගොල්ලෝ දකින්න ඇති හැම වෙලේම අර මැත් සීල් එකේදී උඩට වැටෙව්වේ ඒ වගේම ෆ්ලෝ කියන පල්ලෙහා ඒකෙදි පල්ලෙහාට වැටෙන්නේ ඒතකොට ඒක නිසා පල්ලෙහා තියෙන සංඛ්‍යාවට ඉතින් මේ වගේ අපිට මැත්ස් වල මැත්ස් ෆන්ක්ෂන්ස් යූස් කරන්න පුළුවන් මේක සී වල තරන්නේ මොනම ලැන්ග්වේජ් එක තියෙනවා නමුත් මේ වගේ දේවල් පාවිච්චි කරලා අපිට වැඩේ ලේසි කරගන්න පුළුවන් ඉතින් මේවා try කරලා බලන්න Google search එකෙන් ඔයාලට තවත් ගොඩක් මේ වගේ ෆන්ක්ෂන්ස් දැනගන්න පුළුවන් වැදගත් දේවල් කීපයක් තමයි මම cover කරේ ඉතින් වීඩියෝ share කරන දෙන්නට දැනගන්න ඔයගේ පල්ලෙහා තිරතු පොඩ subscribe button press කරලා ඒක ඉස්සරහම මම දාන වීඩියෝස් ගන්නට පුළුවන් සී ලෙසන් සීරීස් එකත් එක්ක දිගටම ඉන්න අපි ඊළඟ වීඩියෝ හම්බ වෙනකම් ඕල් හැමෝටම සුබ දවසක්